ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අත්තම්මයි මමයි YouTube channel එකට මම අද ඔයාලට කියලා දෙන්නේ බිත්තර හොද්දාක් රසට හදාගන්න විදිහ ඉතින් ටිකක් වෙනස් විදිහට තමයි හදන්නේ දැන් අපි බලමු මේක හදාගන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා මම මෙතන අරගෙන තියෙනවා සාමාන්‍ය ප්‍රමාණය පොඩි අලකෙටියක් තම්බලා අරගන්න ඕනේ හොඳට තම්බලා පොතු ටික අයින් කරලා අරගෙන තියෙන්නේ බිත්තර දෙකක් මේ විදිහට තම්බලා කපලා අරගෙන තියෙනවා ඊට පස්සේ පොල් කිරි හොඳ මිටි කිරි ටිකක් අවශ්‍ය වෙනවා මම මේ වගේ කෝප්පයක් අරගෙන තියෙනවා ඒ වගේම ඉඟුරු කුඩු තේ හැඳි භාගයක් අවශ්‍ය වෙනවා කහ කුඩු තේ හැඳි කාලක් ලුණු ටිකක් ගම්මිරිස් කුඩු තේ හැඳක් අවශ්‍ය වෙනවා තුන පහ කුඩු තේ හැඳ මෙතන තියෙන්නේ රට ලුණු සාමාන්‍ය ප්‍රමාණය රට ලුණු ගෙඩියක් අරගෙන තියෙනවා අවමිරිස් කරල් දෙකක් කපාගෙන තියෙනවා කරපිංච ටිකක් රම්පෙ කෑල්ලක් මෙතන තියෙන එනසාල් දෙකක් තලලා අරගෙන තියෙනවා ඉතින් කරාබු නැටි දෙකක් තුනක් කුරුදු පොතු කෑල්ලක් මට අද ඒව ගෙදර නැති නිසා මම එනසාල් විතරයි එකතු කරගන්නේ ඔයාලා හදනකොට කුරුදු පොතු කෑල්ලක් කරාබු නැට්ටක් දෙකක් වගේ එකතු කරගන්න එතකොට තවත් අපිට මේ කරිය හරි රසට හදාගන්න පුළුවන් තව අතුර කෝපයක් අවශ්‍ය වෙනවා ඉතින් මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ අපි දැන් බලමු හදාගන්නේ කොහොමද කියලා ඉතින් මම මුලින්ම මේ වගේ තාජියක් ලිපේ තියාගෙන ඒක රත් වෙනකොට පොල් තෙල් ටිකක් එකතු කරගන්න සාමාන්‍යයෙන් මේස හැඳි දෙකක් වගේ මම එකතු කරගත්තා ඉතින් තෙල් ටික අපි හොඳට රත් කරගන්න ඕන තෙල් ටික හොඳට රත් වෙනකොට මම ඒකට එන සල් දෙක එකතු කරගන්නවා ඒ වගේම අමු මිරිස් ටික රම්පෙ කෑල්ල එකතු කරලා මේක ටිකක් ඉතින් විනාඩි දෙකක් විතර ගියාට පස්සේ මම මේකට තම්බලා කොටු කපාගත්ත මේ අල ටික එකතු කරගන්නවා. අල ටිකත් එකතු කරලා අපි මේක හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මම මේ අල ටික පොඩි කරගන්නවා. එතකොට අපේ මේ බිත්තර කරියට හොඳ උකු ගතියක් එනවා. අපිට පුළුවන් මේ ටික මෙන්න මෙහෙම පොඩි කරගන්න තරමක්. දැන් විනාඩි දෙකක් විතර ගියාට පස්සේ මම මේකට හොඳ උකු පොල් කිරි මේ විදියට එකතු කර ගන්නවා මම කෝප්පයක් වගේ තමයි පොල් කිරි එකතු කරගත්තේ එකතු කළා මම ආයෙත් එක හොඳට කලවම් කර ගන්නවා ඉතින් ඔයාලට අල ටික තම්බලා අල ටික පොඩි කරලා වුණත් මේකට එකතු කර ගන්න පුළුවන් එතකොට තවත් රස වෙනවා මේක අල ටික හොඳට පොඩි කරලා මේකට එකතු කර ගන්න දැන් මේ වෙලාවේදී අපිට පුළුවන් ලුණු රස බලන්න ලුණු රස බලලා ලුණු මදි නම් ඔයාලට පුළුවන් ලුණු ටිකක් තව එකතු කරගන්න. ඉතින් මේ හොද්ද හදාගත්තම අපිට ඉඳියාප්ප කන්න පුළුවන්. ඒ වගේම රොටි කන්න පුළුවන්. පාන් කන්න පුළුවන්. ඉතින් මේ තුනත් එක්ක තමයි මේක ගොඩක් යන්නේ. ඉතින් හරි රහට කන්න පුළුවන් ටිකක් වෙනස් රසයක් තමයි එන්නේ. අපි මිරිස් කුඩු පාවිච්චි කරේ නැහැ. ඉතින් කිරි රහට අපිට මේක කන්න පුළුවන්. ඉතින් දැන් හොද්ද මේ විදිහට නටාගෙන එනකොට මම මේකට කපාගත්ත බිත්තර ටික මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. මම මේ අරගෙන තියෙන දෙන්නෙක්ට අවශ්‍ය කරන ප්‍රමාණය බිත්තර දෙකක් මෙතන අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට ගෙදර ඉන්න ප්‍රමාණෙත් එක්ක බලලා මේවා අඩු වැඩි කරලා හදාගන්න පුළුවන්. ඉතින් බිත්තර ටික දැම්මට පස්සේ වැඩි කලවම් කරගන්න යන්න එපා. මේ විදියට අපි යම්තම් මේ විදියට පොඩ්ඩක් එහාට මෙහාට කරගත්තම ඇති. ඉතින් මම දැන් මේ වෙලාවේදී ලිප ඕෆ් කරගන්නවා. ලිප ඕෆ් කරලා මේක මේ විදියටම තියනවා හොඳට මේක නිවෙනකම්. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත බිත්තර හොද්ද
ඉතින් මේක හරිම රහයි ඔයාලා අනිවාර්යයෙන්ම විතර හොදි හදනවා නම් මේ විදිහට හදන්න ඉදියාප්ප හදන දවසට රොටි හදන දවසට පාන් ගෙන අපු දවසට මේ විදිහට හොද්දක් හදාගත්තම හරිම රහට කන්න පුළුවන් ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉක්මනටම ඔයාලා ගෙදරට එන්න ඔයාලට සුබ දවසක් අත්තමයි මමයි YouTube channel එක subscribe කරන්න කියලාත් ගොඩක් ආදරෙන් ඉල්ලනවා ඒ වගේම අනිවාර්යයෙන්ම comment එකකුත් දාන්න